هاي سبو دسك بقاي وچا سنگي رين كوغلو هموما ايتين مان على بين النابي باقي دوس لوري دي بطان كان كومود كومود هاي كوبليشن ني ليلاوا ايتين دوس لوري دي بطان كان مان دين كليم ريكومنديشن ني ليلاوا بلاو هاي ربوت بولد بلاو بندار دنا دهن තරයි 45 පාන්දර 45 වෙලාව. ඉතින් මම දැන් රිකමෙන්ඩේෂන් එක පල්ලයට බහැල. එහෙම යනවා එළියේ තියෙන කඩේට ගිහලා තේ එකක් බොනවා. ඉතින් තේ එකක් බීලා ලයිව් ලොකේෂන් එක දානවා ට්‍රාන්ස්පෝර්ට් එකේ ඩ්‍රයිවර්. ඉතින් ලයිව් ලොකේෂන් එක දානවා ට්‍රාන්ස්පෝර්ට් එකේ ඩ්‍රයිවර් තේ එක බලාගෙන එයා එන්න ලඟුනට පස්සේ මට මෙතන ඉඳන් සාමාන්‍යයෙන් තියෙනවා මීටර 200ක් විතර යන්න හයිවේ එකෙන් එහා පැත්තට පයින්න. ඉතින් මම ඒ ටික ඔක්කොම ඔයගොල්ලෝ බලනනම් කොහොමද මම වැඩට යන්නේ, කොහොමද ට්‍රාන්ස්පෝර්ට් එක ඉන්නේ, වැඩට ගිහිල්ලා වැඩ කරන්නේ කොහොමද, වැඩ කළා මගේ ෂිෆ්ට් එක තියෙන 6 ඉඳන් 6 වෙනකම් උදේ 6 ඉඳන් හවස 6ට වෙනකොට පාන්දර 4ට විතර ලැගින්න ඕනේ. ඇඳගෙන ඉඳගෙන ඔක්කොම අරගෙන ට්‍රාන්ස්පෝර්ට් එකේ ලැගින්න. ඉතින් අපි හෙරයි යන් තේමුණ කඩේට. ඉතින් මේක තමයි මම ඉන්නේ ඒකමොඩේෂන් එක. ඉතින් මෙතනින් එළියට ගිහිල්ලා තමයි කඩේට යන්න ඕනේ. බලා ගන්න පුළුවන් උඩ පාන්දර 4:45. ඉතින් මේ තත්ත්වය තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් දැන් වින්ට් එක ලඟ වෙන හින්දා මෙච්චර කළුවර නැත්තම් වෙනදට වගේ පාන්දර 4:45 කියන්නේ මාරම එළියයි ඉරත් පායලා තියෙන සමහර කාලෙට. ඉතින් කඩේ මේක getting bright. We used to dance the night away, hang out the whole next day, laughing, having fun. කඩෙන් එළියට ආවා. දැන් යන්න තියෙන්නේ කෙලින්ම පාරෙන් එහා පැත්තට. ඉතින් දැන් මම කොහොම යවිදගෙන යනවා ඔයගොල්ලෝ පෙන්නන්නම්. මෙහෙම තමයි යන්න තියෙන්නේ. ඔතනින් මේ විස්තරාට ගිහිල්ලා මම පැත්තට හැරෙන්න තියෙනවා. ඉතින් ෆ්ලයිට් විතරයි තියෙන්නේ. මොකද දාම ඉතින් අර ඉරේලියක් වැටලා නැහැ. ආහස නිකන් නිල් පාට තිබ්බට. මේක ඔබත් මිනිස්සුන්ට වඩා වාහන තියෙනවා. මහර වාහන තෝ ගැතිනේ ඔබ බලා ගන්න පුළුවන්. දැන් ඔය පේනවා දුරින් පාලම. ඉතින් මේ පාලම උඩ නැගලා පාලමින් එහා පැත්තට යන්න ඕනේ මගේ ට්‍රාන්ස්පෝර්ට් එක ගන්න. මේ දවස්වල ට්‍රාන්ස්පෝර්ට් එක පොඩ්ඩක් පිරිලා. මොකද මට ළඟින්ද තමයි මං මෙතලින් නැගින්නේ. නැත්තම් මං යන්න ඕනේ පොඩ්ඩක් මීටර 600 දුරට. එහෙන් නැග්ගොත් මට නිදහසේ වාඩි වෙලා යන්න පුළුවන්. හැබැයි දැන් මම මෙතලින් නැග්ගම මට තියෙන එකම අවාසිය තමයි මට ළඟයි ලේසි වෑන් එකේ හැම වෙලෙම මට සීට් හම්බ වෙන්නේ නැහැ. ඉතින් වෑන් එකේ සීට් එකක් හම්බ වෙන්නේ නැහැ කියන්නේ මම වගේම තමයි ලංකාවෙ කෙනෙක් ඉන්නවා. මිනිහා ගොඩක් දුරට එනවා. ඉතින් දැක්ක ගමන් චුට්ටක් හැදලා සීට් එක පොණක් දෙනවා. ඉතින් ඉතන බාඩිලා තමයි මම සාමාන්‍ය කිලෝමීටර් එකක් ගමාරක් යන්නේ. ඊට පස්සේ වෙන තැන් වලින් ස්ටෝස් වලින් කට්ටිය බැස්සම සීට් හම් වෙනවා. ඉතින් කොහොම තමයි යන එක යන විදිය සෙට් වෙන්නේ. පාර පයිලු මේක හයිවේ එක බලා ගන්න පුළුවන්. මේක හයිවේ එක. දැන් මම පාරකෝ පයිනවා. ඉතින් මම වැඩ කරන්නේ කොස්තා එකේ. කොස්තා එක කියන්නේ ස්ටාබක්ස්. ඔයගොල්ලෝ දන්නවා ස්ටාබක්ස් එක කොස්තා එක තමයි ලෝකයේ දැන් කියන කොෆි ෂොප්ස් වලින් ෆස්ට් සෙකන්ඩ් අතර තරඟ කර කර ඉන්නේ. ස්ටාබක්ස් පහුගිය කාලේ ප්‍රශ්න ගොඩක් ඇති වෙච්ච හින්දා ස්ටාබක්ස් වල ගොඩක් මිනිස්සු යන එක නැවතුවා. ඉතින් ඒකෙන් කාරිබු ස්ටාබ් කොස්තා ඔය වගේ කොෆි ෂොප්ස් වලට පොඩ්ඩක් සෙල් කරන එක වැඩි වුණා.
දැන් අපිටත් තාම සද්දැලුනේ නේද? ඉතින් අපිටත් ඒ වගේ සෙනෙයන එක තාමත් තියෙනවා. මොකද දන්නේ ගියා කොහොම හරි. සවල් පෙර වන්න පාලම කුඩ. මාර ලස්සනයි සීනේ. තව මගේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාලා මල්ලි කෙනෙක් අහලා තිබ්බා අයියේ S24 Ultra phone එකේ selfie cam එක කොහමද කියලා. ඉතින් S24 Ultra phone එකේ selfie cam එක කොහමද කියලා බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එක බලුවොත්. ඉතින් මම දැන් මේ record කරන selfie cam එකෙන් මේකේ 4K 60 frame per second record කරද හැකි. මම දැන් මේ record කරන්නේ 4K 60 frame per record 60 frame per second. ඒක තමයි මේක තියෙන එකම විශේෂත්වය තමයි. දැන් අපි මේ මොකක් හරි රෙකෝඩ් කරනවා නම් වීඩියෝ කරනවා නම් අපි අපේ පැත්තට සෙල්ෆි කැම් එක හරවගෙන අපිට ඕන වෙලාවට ටග් ගාලා රොටේට් කරලා ඉස්සරහා කැම් එකෙන් ඒ එක දිගටම වීඩියෝ කරන්න පුළුවන්. නවත් නැවත පෝස් කරන්න උම නවන්නේ නැහැ. ඉතින් මම දැන් පාලම් පැනලා මේ වගේ යනවා. පාලම් පැල්ල මං ඉන්න තැනට මං ඉන්න ඕනේ බස් ස්ටොප් එකේ. එතන දැන් ට්‍රාන්ස්පෝර්ට් එක එන්නේ. ඉතින් දැම්ම මං හිතන්නේ දැම්ම එන එකක් නෑ. මොකද ලොකේෂන් එක බැලුවොත් තව දුර තියෙනවා. මට තව ටිකක් වෙලා ඉන්න පුළුවන්. මම වැඩ කරන තැන මට ඕගොල්ලන්ට පෙන්වන්න වෙන එකක් නෑ. මොකද එතන ආරක්ෂක අමාත්‍යාංශ මං වැඩ කරන්නේ ඇතුලේ. තිරකේ වීඩියෝ කරන්න ඇලවුඩ් නෑ. මං පුළුවන් වුණොත් ඕගොල්ලන්ට පොඩි පොඩි ෂොට් එකක් දෙකක් අරන් දාන්නම්. ඕ ඉතින් ට්‍රාන්ස්පෝර්ට් එකට නැග්ගා. දැන් ඉතින් මෙයා ඉතින් අපි දිව්‍ය ලෝකෙ එක්කන් යනවා වගේ යන්න තියෙන්නේ මේ දෙපැත්තට වැනි වැනි. එයා ඉතින් එයාගේ ජොලියේ අපි අරන් යනවා. ඉතින් ඔගොල්ලෝ බලාගන්න පුළුවන් පාලං එහෙම හරි විශාලට හදලා තියෙනවා. ඒගොල්ලෝ රට දිනු කරගෙන යනකම තියෙන ඉතින් බලමු. ඉතින් මේ තියෙන්නේ අපි යන මග. අපි තව කට්ටියක් බහිනවා. මෙතන සිද්දීක් කියලා කියන්නේ. ඉතින් මෙතන කොස්තා එක සිද්දීක් කොස්තා එක පහු කරගෙන තමයි අපි අනිත් ස්ටෝස් වල කට්ටියවත් දාගෙන එහෙම යන්න ඕනේ. ඉතින් ඕකෙන් පේනවා සන්රයිස් එක මාර ලස්සනයි. ඉතින් දැන් මෙතනත් තියෙනවා මේකත් ගවර්මන්ට් බිල්ඩින් එකක්. ඉතින් මෙතනින් මේ හරියට තියෙනවා එක ස්ටෝ එකක්. ඉතින් ඒකිනුත් අපි අපේ කට්ටියක්ව ඩ්‍රොප් කරගෙන යන්නේ අපේ ස්ටෝ එකට. ඉතින් යන අතරතුර ඔගොල්ලෝ බලාගන්න පුළුවන් කන්ස්ට්‍රක්ෂන් සයිට්. ඒ කියන්නේ බිල්ඩින්ස් හදනවා, පාරවල් හදනවා. එක දිගටම වැඩ ඒගොල්ලෝ. උදේ හවස වැඩ. වෙලාවක් නෑ මිනිස්සුන්ට. මොකද පිටරටවල් වලින් ආපු ගොඩක් කන්ස්ට්‍රක්ෂන් ටීම්ස් තමයි වැඩ කරන්නේ. ගොඩක්ම කිව්වොත් ඉන්දියාවෙන්, බංගලාදේශ් ඒ වගේ රටවල් වලින් එන කට්ටිය තමයි, ඊජිප්ෂන් කට්ටිය තමයි ගොඩක් මේ කන්ස්ට්‍රක්ෂන් සයිට් එකේ වැඩ කරන්නේ. හරිම ඉක්මනින් මේගොල්ලෝ මේ කන්ස්ට්‍රක්ෂන් වැඩ හිම කරනවා. උගල බලාගන්න පුළුවන් අපේ ඩ්‍රයිවර් අයියට පොඩ්ඩක් නිදිමතේ. මොකද මිනිහා 4 ඉතර නැගිට කියලා උදේ පාන්දර එන්නේ අපිව ගන්න. ඉතින් ඔහොම යනකොට දෙපැත්තේ ලොකු බිල්ඩින්ග්ස්ද වාහනද හැමදේම බලාගන්න පුළුවන් ඔගොල්ලන්ට. ඒගොල්ලන්ගේ තියෙනවා ගොඩක් ලොකු බ්‍රිජ්. එකනේ 4th ring road එක කියලා තියෙනවා. highway මේ ඔක්කොම highways තියෙන්නේ. ඉතින් අපේ MY store එකට යනකොට ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් පාර දෙපැත්තේ මේ වගේ තියෙනවා තනිකර dates farms. ඊකරම තියෙන්නේ රටින්දි farm ලොකුවට තියෙනවා. ඉතින් මේක තමයි MY building එක. දැන් තව ටිකයි. ඉතින් මෙතනින් හැරවුවට පස්සේ ඇතුළට යන්න ඕනේ. ඉතින් යන පාකින් එකට. අපි ආවා ස්ටෝ එක තියෙන MY එකට. ඉතින් මේක තමයි මිනිස්ට්‍රි ඔෆ් ඉන්ටීරියර් කියන්නේ. ඔව් මං ඉතින් දැන් ඇවිල්ලා ඉන්නේ වැඩ කර තැනට. යාළුවෙක් ඉන්න පොඩි යාළුවෙක් මේ. ඉතින් මං ඇවිල්ලා ඉන්නේ මෙතනින් ඇතුළට අපිට වීඩියෝ කරන්න බෑ. ඒකින් ද ඇතුළට ගිහලා පෙන්. ඉතින් මං අපේ ෂොප් එකට ආවා, ස්ටෝ එකට ආවා. ඉතින් මේකින් ස්ටෝ එක තමයි. ඕල බලා ගන්න පුළුවන්.
මං එහෙනම් අද වැඩ කරලා යනකොට ඔයගොල්ලන්ට ආයමත් චෙටනම් ඉතින් උදේ ඇවිල්ලා උදේ 6ට වැඩ පටන් ගන්න දැන් වෙලාව කීයද වෙලාව හරියටම කිව්වොත් 1:05 1:05ට ෆස්ට් එක ගන්නෙ මං අයිස් මැෂින් එකද්දී ෆස්ට් රෙස්ට් එක ගන්න 1:05ට ඉතින් දැන් තමයි පොඩි දෙයක් හදාගෙන ඕනේ මොකද ගොඩක් බිසි ස්ටෝර් එකක් මං වැඩ කරන්නේ ඉතින් මේ ඇතුලේ වීඩියෝ කරන්න එම් බෑ මිනිස්ට්‍රියේ ඉන්නේ මිනිස්ට්‍රි ඔෆ් ඉන්ටීරියර් එකේ වැඩ කරන්නේ ඇතුලේ ස්ටෝර් එකේ කොස්තා එකේ වැඩ ගොඩක් තියෙනවා කස්ටමර්ස්ලා හරිය හොඳයි තනිකර යුනිෆෝම් ඉන්නේ ඔක්කොම පොලිසිය කට්ටි ඉන්නේ ඉතින් ඔයගොල්ලන්ට මං තව ටිකින් තව වෙනම දෙයක් පෙන්නන්නම් මං ගෙදර යනකම් මං කාමරේට යනකම් මං ඔයගොල්ලන්ට පෙන්නවා අද මගේ දවසේ රූටින් එක ඉතින් මං උදේ නැගිටලා කොහොමද වැඩ රාවේ වැඩ කරන්නේ කොහොමද ඇතුලේ පෙන්නන වැරුණාට මම ඔයගොල්ලන්ට විස්තර ටික කියනවා ඉතින් කොහොම තව ටිකක් ඉස්සෙල්ලා බලන්න ඉතින් දැන් තුන පහ වෙලා තියෙන්නේ දැන් පොඩ්ඩක් බිසි එක නැතිලා දිනු දේ නම් බිසි වෙලා ඉඳලා දැන් තියෙන්නේ පොඩ්ඩක් තියෙන දේවල් ටික පොඩ්ඩක් arrange කරලා refilling කරලා යෝගේ වැඩ ගොඩක් තියෙනවා කරන්න. ඉතින් 6 වෙනකන් ඉන්න වෙනවා. 6න් පස්සේ තමයි මට off වෙන්න වෙන්නේ. බලමු එහෙනම්. අද දවසේ ඉතින් මම ආරම්භ බිසි පට්ටම් බිසි එකේ හිටියේ. ඉතින් වැඩ ගොඩක් ඉවර කරලා දාලා දැන් මේ ලීට යන ගමන් ට්‍රාන්ස්පෝර්ට් එකට ඕකේ ඕකේ තෑන්ක් යූ ශුක්‍රන් මේ ට්‍රාන්ස්පෝර්ට් කාර් එක තාම ඇවිල්ලා නැහැ මම කාර් එකේ එන්නේ ඔය දොරෙන් ඇතුළට යන්න බෑ මෙන්න මේ ID එක නැතිහැට ඉතින් මේක මිනිස්ට්‍රි එක බලාගන්නකොට මිනිස්ට්‍රි ඔෆ් ඉන්ටීරියර් මේ අභ්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව තමයි මේක පොලිසියේ ගොඩක් වැඩ වෙන්නේ මෙතන ඉතින් අමුතුම ලස්සනක් තියෙන ඔයගොල්ලෝ බලාගන්න පුළුවන් ඉර බැහැල යන සීන් එක ඇත්තටම මාර ලස්සනයි ඒ සීන් එක ඇත්තටම මාර ලස්සනයි ඔයගොල්ලෝ බලාගන්න පුළුවන් ඒ පාට ඉර කොහොමද කියලා බලාගන්න හැකි ඉච්චර අමුතුම ලස්සනක් අද තියෙන්නේ ඔබට හොඳට පේනවා ඉර බැහැල යන විදිය ඉරේ සයිස් එක ඉතින් ඕක තමයි කියන්නේ පරිසරයේ මාර ලස්සනයි මොකද ලංකාව ලස්සනයි ගස්කොළන් වැඩි ගස්කොළන් අතින් ඒ වගේම මේ වගේ අමුතු ලස්සනක් පරිසරයේ තියෙනවා මේ වගේ පිටරටවලත් ඉතින් මගේ වැඩ ඉවරයි දැන් වෙලාව 6:10 ඒ බා වගේ වැඩ ඔක්කොම ඉවර කරලා මේ ඍතුභාව කියන එක තියෙනවා අර හියුමිඩ් එක මේ දවස්වල මොකද ටෙම්පරචර් එක වෙනස් වෙනවා පිටිපස්සේ ඉඳලා තියෙනවා ටෙම්පරචර් එක වෙනස් වෙනවා හරිම හරි ඇඟ පුරාම දාඩිය දාලා තියෙන්නේ පොඩ්ඩක් ඊට අපුම දාඩි දානවා වෙන්දට කොච්චර රස්නේ වුණත් වට රස්නේ වුණත් දාඩියක් දාන්නේ නැහැ එකට මට දැන් මේ අර ඍතු දෙක ගැටෙන වෙලාවේ ඒ කියන්නේ ක්ලයිමට්ස් දෙක මැද්දේ ඒ අර හියුමිඩ් එක මාර්ජ් වෙනවා ඔයගොල්ලෝ කැමති නම් පොඩ්ඩක් ඔයගොල්ලන්ට ඉර zoom කරලා පෙන්නනවා මාර රස. බලා ගන්න පුළුවන්. මාරම ලස්සනට ඉර තියෙනවා. අන්න හොම් බලා ගන්න පුළුවන් මොකද 20 zoom. ඉතින් ඇත්තටම මටත් ඒක දැක්කම පුදුම ආසාවක් එන්නේ. ඒ තරම් ලස්සනයි ඉර. ඉර බැහැල යනවා ටික ටික. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මං හිතන්නේ. ඉරේ ඔබට පේනවද මන්ද ඉරේ කළු ලපයක් ඉරේ දකුණු පැත්තට පල්ලෙහාට වෙන්න ඉරේ තියෙනවා කළු ලපයක් දැක්කද ඔයගොල්ලෝ පේනද ඉරේ ලපේ ඉරේ කළු ලපේ බලා ගන්න පුළුවන් ඉරේ දකුණු පැත්තට පල්ලෙහාට වෙන්න ඉතින් ඒක පේනවා කියන්නේ එන්න එන්න දාඩි දානවා දාඩිය බේරනවා මේ ට්‍රාන්ස්පෝර්ට් එක යනකම් ඉන්න මං හදිස්සියාව ට්‍රාන්ස්පෝර්ට් එක තාම නැහැ ඉතින් අපි බලමු එහෙනම් ට්‍රාන්ස්පෝර්ට් එක යනකොට මං ඕන ඒකත් පින්නනම් එනං ඕමින
අයිතින් මන්දැම් බැස්සා ට්‍රන්ස්පෝර්ට්කෙන් බැහල දැන් පයින් යනකමන් ඉන්නේ. ඔයදිල් පාලම මං උදේ ගිය පාලම තියෙන්නේ. දැම් මෙහෙම යන්න ඕනේ පතරින් පාර පැනලා මෙහෙම ගිහිල්ලා හොම ගිහිල්ලා හොම හැරිල හැරලා තමයි යන්න තියෙන්නේ. ඉතින් එහෙනම් මම ඔකට එකමඩේෂන් එකට ගියාම කියන්නම් 1 2 3. ඔව් ඉතින් දැන් යන්නේ ලිෆ්ට් එකේ එකමඩේෂන්. ඉතින් කාමරෙට ගියාම පොඩ්ඩක් හොඳ වොෂ් එකක් දාගෙන පොඩ්ඩක් ප්‍රෙස් කරන්න ඕනේ. ඉතින් අද දවසේ වගේ රුටින් එකේ